දැන් දියර පෝර කියනවා. අපි අහනවා මේ දියර පෝර මේ දියර පෝර පරීක්ෂණාගාරයට දාලා පරීක්ෂණයක් කරලා ගේන්න ඕන. බැරි වෙලාවත් මේ රටේ වගා විනාශ වුණොත් මෙහෙම ඉතිහාසය වෙලා තියෙනවා. ලැබ් එකකටවත් නොදා ගින් පෝර ගෙනලා තියන ලිතුවේනියාවේ. ලැබ් එකකටවත් දාලා පරීක්ෂා කරලා නැහැ. එනම් මේ රට විනාශ අපි එදා DS ඩඩ්ලි JR ගාමින්ලා මේ රට ස්වයං පෝෂණය කරපු රට අද නැවත විනාශ කරන්න හදන්නේ. ඉන්දියාවේ රසායනාගාරවල පරීක්ෂණ පවත්වලා තහවුරු කරලා තියෙනවා ශාක සහ සත්තු කොටස් වලින් පාවිච්චි කරපු නැනෝ නයිට්‍රජන් එක තමයි ලංකාවට එවන්නේ කියලා. මේ බිල්ලුම වන්නපා. මේක ගැහුවම යූරියා ගැහුවා වගේ නෙමෙයි 10-12 ගුණයකින් බෝම්බයක් ගැහුවා හා සමානයි මේකේ පළදා වෙන්නේ. මේක අත්හදා බලන්න. මේක මහා සංග්‍රාමයක්. මේ මහා විපර්යාසයක්. විද්‍යාව පන්තියට ගිය හැමෝම දන්නවා 10 ශ්‍රේණියට ඉගෙන ගත්ත හැම කෙනාම දන්නවා ජීවමය දේවල් එහෙම නැත්නම් කාබනික කියන්නේ මොනවද රසායනික කියන්නේ මොනවද කියලා. කාබනික කියලා කියන්නේ ඒ ජීවයක් තියෙනවා. ජීවයක් කියන්නේ මොකක්ද? ජීවයක් කියන්නේ වර්ගයාභෝ කරන්න පුළුවන්කම. යූරියා වලට බෑනේ මේ වර්ගයාභෝ කරන්න. හැබැයි ඔය කොම්පෝස්ට් ඇතුලේ ජීවීන් ඉන්නවා, ඒගොල්ලෝ පැටව ගහනවා, ඒගොල්ලෝ වර්ගයාභෝ කරනවා. සක් කරුණා කළා කයිවාරු නවත්තලා ගොවීන්ගෙන් සමාව අරගෙන මේ මිනිස්සු කරගෙන ගිය කුෂිකර්මයට දායක වෙන්න. රට කාබනික වෙනකොට ඒ රටේ නිෂ්පාදනය කරන වීටික වෙන්න පුළුවන්, ධාන්‍ය වර්ග වෙන්න පුළුවන්, එළවලු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, විශාල වශයෙන් ලෝකයේ ඉල්ලුමක් ඇති වෙනවා. හැබැයි ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ පිරිසක් මේකට දඟලනවා. දඟලුවට අපේ ප්‍රතිපත්තිය අපි ඉස්සරහට අරගෙනම කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. දැන් මේ රසායනික පොහොර ගේන්න තහනම් කරේ ආණ්ඩුවට ඩොලර් නොමැතිකම. ඒක තමයි ඇත්ත කතාව. දැන් මේ ඩොලර් නොමැතිකමේ ප්‍රශ්නේ උඩ අපිට ඩොලර් ලැබෙන ආදායම් පවා අද වෙනකොට නැති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම තේ භෝග වගාවේ අපිට පේනවා අපිට රටට ගෙනෙන විශාල අපරායන ආදායම. අද වෙනකොට තේ භෝග වගාව තුළ අපේ ක්වොලිටි එක ගැන අද ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. ඊළඟට මේ භෝග වගාවෙන් ලැබෙන පළදාව අද අඩු වෙලා තිබෙනවා. මේවා තමයි අපේ රටට ඩොලර් ගේන ආදායම්. දැන් ආණ්ඩුවට ඩොලර් නොමැතිකම හින්දා ඩොලර් ගේන ආදායමුත් දැන් නැති කරගෙන තිබෙනවා.